පෙරේත අපේ කණ්ඩායම ලංකාවට එනවනේ ඊයාවෙනේ. එතකොට දැන් මේ ආපුවාම මාලිංගව ඉන්ටර්විව් කරනවනේ. අපේ ඔය කියන්නේ ගුවන් තොටුපළ වාර්තාකරු. යාගව මයික් පාක් කයක් තියෙනවා. හරි. අපේ මයික් එක නම් තිබුණේ නැහැ ඒකේ. මිනිහට ඒක අමතක කරලා. අනේ ඒක පොඩ්ඩක්. අනේ ඒක බලන්න ඕනේ වෙනම. ඉතින් මොකුත් නැහැ අහනවා මේ හරීම වට්ටෝරු ක්‍රමයට අහම ප්‍රශ්න කීපයක් අහනවා. හරීම සරල ප්‍රශ්න කීපයක්. ඒ මාලිංග ගාව තියෙන වචන වර්ගයක් දෙපැත්ත කැපෙන කඩුවක ස්වරූපේ. අර මාධ්‍ය වේදියා රඹ කඳන් කැපෙනා වගේ දෙන උත්තර වලින් සික් 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 ගාලා කැපි 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 වැටෙනවා. ඉතින් මොකුත් නැහැ. ටිකක් වෙලා යනකොට මාධ්‍ය වේදියෙක් නැහැ. ඕ නැහැ. දැන් ඔබතුමාලා පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔව්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද? ඕල් මැච් බැලුවද? බැලුවා. මොකද මං කරේ? ඔබ සෙල්ලම් කරා ඔබගේ වගකීම ඔබ ඉටු කරා. එහෙනම් මට ඉංග්‍රීසි හරියට කතා කරන්න දෙයක් නැහැ. ඔබ සතුටු වෙනවද ඔබගේ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකාරය ගැන? මම හිතන්නේ තරඟේ පරාජය වෙලා ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ සම්බන්ධයෙන් මට හරි කනගාටුයි. තරඟේ පරාජයලා මම සතුටු වෙන ගානක මං හිතන්නේ ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදිහට ඒක නොකළ යුතු දෙයක් නැහැ. උත්තරවල බැලුව බැලමට වරදක් පේන්නත් නැහැ. ඊට වඩා මට හිතුණා මේ උත්තරවල ඊට වඩා වෙන තැනක් තියෙන්න තිබුණා. මං හිතන්නේ මේක බලලා මාලිංග බ්‍රදර් වාගේ යාළු මිත්‍රයෝ සමාජයට කියන මචං බඩ්නියා මට දුන්නා මචං ඒ ටිකනම් ආ කඩු උත්තර නැති වුණා. ආයි ඉස්ම බේරෙන්න දුන්නා මචං කියලා. හැබැයි මාලි මට හිතෙනවා මාරයි මාලි ඒක කියලා වට සමහරට යාළුව කියනවා ඇති. සමාවෙන්න බ්‍රදර් මට නම් ඒක ඒ තරම්ම මාර නැහැ. මාලි මෙහෙමයි මදුරුවට මෝල් ගහෙන් ගහන්න නැහැ කියලා පොඩි දෙයක් මම ඉගෙනගෙන තියෙනවා. මොකද හිතන්න එපා තරහ වෙන්න කාරණාවක් නෙමෙයි මේක. මාලි ඔයා මාරයි මාධ්‍යවේදියා පොරක් නොවෙන්න පුළුවන්. මාලිංග කියන්නේ පොරක්. අන්න ඒකනේ නේද? අන්න එතනදි තමයි යෝක එන්නේ. මෝඩ ප්‍රශ්න වෙන්න පුළුවන්. උත්තර පොරක් විදිහට දෙන්න තිබ්බ කියලායි මම හිතන්නේ. අනේ මොකුත් හිතන්න එපා. හරි සුහදව මේ කියන්නේ. මම මොනවද මාලිගෙන් අහන්නේ හම්බුණා? ඔයාලා ඔයා පොට්ටේ. මං කියනවා අඬනවා හොම්මට කිව්වොත්. ඒක පාටම හැ. ඔයාලා මැච් පෙළ වෙන්නේ නැද්ද? මම මොකද කරේ? අනේ. FM